අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවැරීම තවත් මසකින් දීර්ඝ කෙරේ. දීගිලි මියගිය හාලි ඇලසිසුන් ගැන විමර්ශනයට ත්‍රිපුත් කළ කමිටුවක්. දකුණු කොරියාවේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නැහැ. විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි. Human Rights Watch සිදු කරන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි. කණ්ඩායම් නැහැ, ඉන්න බැරි නම් යන්න වජිර කියයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලබනවා. කොළඹ ගම්පහ, කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඊට යාබද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී පාසල් සිසුන් සිව් දෙනෙකු දියගිලි මෙයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. ඒ ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මතයි. අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී පාසල් සිසුන් සිව් දෙනෙකු දියකිලි ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අබන්විල මහත්මිය සියත ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මෙම පත් කිරීම සිදු කළ බවයි. මෙහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ පස්සර කලාප අධ්‍යක්ෂකවරයායි. එසේම අදාළ කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබා දීමට නියමිත බවයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය වැඩිදුරට සඳහන් කළේ. බදුල්ල හාලියල ඌව විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා පසුගිය බදාදා දින ත්‍රිකුණාමල ප්‍රදේශයට ගොස් තිබූ අතර ඊට ගුරුවරුන් 8 දිනකට එක්ව සිටියා. පසුව ඔවුන් ගෝමරංකඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක නවත්තන්ගෙන තිබූ අතර එදී සිසුන් පිරිසක් විහාරස්ථානයට යාපතුව පිහිටි මැදපච්චේ වැවේ දියණ ඇමට ගොස් තිබූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබුණේ. ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ් 19 වෛරසය දකුණු කොරියාවටද ව්‍යාප්ත වී ඇති නමුත් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ අතර අදාළ වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 2345 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 2345 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ සිදුවී ඇති නව මරණ සංඛ්‍යාව 142ක්. චීනෙන් පිටත රටවල් 26කින් වෛරසය ආසාදිතයින් 1152 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 8ක්. චීනෙන් පිටත මේ වන විට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවෙන්. එනටින් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති අතර වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 346ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. මේ හදිසි අවස්ථාවක් ලෙස සලකා කටයුතු කිරීමට එරට බලධාරීන් පියවරගෙන ඇති අතර එරට දකුණු දිග ඩේගු නගරය ඇතුළුව තවත් නගරයක් විශේෂ කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විට ඩේගු නගරයේ වීදිවල පාළු ස්වභාවයක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2659 දෙනෙක් සුවය ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවන් සඳහන්.
මේ අතර මේ වන විට දකුණු කොරියාවේ COVID-19 වෛරසය සීක්‍රෙන් පැතිර යන නමුත් දකුණු කොරියාවේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවක් අප කළ විමසීමකදී සඳහන් කළා. වැඩපළන අග විනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගුවනික අලි විහාරයේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. වැඩපළන අග විනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනික අලු විහාරයේ මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීම හේතුවෙන් මෙලෙස වැඩපළන අග විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනික අලු විහාරයේ මහතා දිවුරුම් දෙනු ලැබුවා. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනතාවට සහන සැලසීමට බවත් ඒ සඳහා විපක්ෂය ඉඩ ලබා නොදුන් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් හරිස්පත්තුව නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ඊ පසුරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අපි පාර්ලිමේන්තුවේ ගෙනාපු ඒ අනත ගේන්න අපි බැලුවේ ඇත්ත වශයෙන්ම සිංහල අලුත් අවුරුද්දට කොන්ත්‍රාත්කරුවට සල්ලි දුන්නම ඒක යන්නේ ඔහුගේ වැඩ කරපු පිරිසට ගමේ අයට ඒ කම්කරුවන්ට ඔවුන්ට අලුත් අවුරුද්ද කන්න ඒ අවස්ථාව ලබා දීමට ඕන කම හින්දා තමයි අපි ඒ පරිපූර්ණ කාස්තමින්තුවද දැම්මේ. නමුත් විපක්ෂයකට විරුද්ධ වුණා. විපක්ෂයේ විරුද්ධ වෙලා කිව්වා නෑ අපි ඒකට විරුද්ධයි. ඒකෙන් මොකද වුණේ? එයාලා හිතුවේ අපිව පරද්දගෙන ඊළඟ මැතිවරණයට එන්න. මුකුත් අපේ පැත්තේ ඉන්නවා. ඒ පැත්තට වඩා දේශපාලන බුද්ධිය තියෙන පාර්ලිමේන්තු ක්‍රමයක් පිළිබඳ අවබෝධයක් තියෙන පාර්ලිමේන්තුවේ කළ යුතු කාර්ය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන පිරිසක්. එයාලා ඉදිරිපත් කරේ නෑ. ඉදිරිපත් කරේ නැති වුණාම පරද්දන්න බෑ. ඉතින් ඒකෙන් උනේ එයාලට බලාපොරොත්තු සුන් වුණා. අපි මේ තනතුරු වල හිටිය විපක්ෂ නායකවරයා සිංහ හිටියා ඉන්නවා. අපි හැම අවස්ථාවකම බැලුවේ යම් කිසි හොඳ වැඩක් කරනවා නම් ඒ හොඳ වැඩේට අපේ සහයෝගය අපි හැම වෙලාවෙම දුන්නා. ජනතාවට ඒක සේවයක් වෙනවා නම් ඒක අපි එක සිතින් එයට සහයෝගය ලැබුවා. ඒ තත්ත්වය අද ඇතිවිලා නැහැ. පෞගේ අතුරු පහ පස් අවුරුද්දේ වැඩක් කෙරුණේ නැත්තේ ඇයි? එක පාර්ශ්වයක් එකක් කියනකොට අනිත් පාර්ශ්වයේ තා එකක් කියනවා. ඒකින්ද රටක් දියුණු වුණේ නැහැ. ඒ යුගය හැමම විනාශ වෙච්ච යුගයක් බවට පත් වුණා. ඇත්ත කතාව ඒක. නිලොන් කුලන විරුද්ධ උනේ හදලා නෙවෙයි. තාම හදනවා. ඉතින් එහෙම දේවල් සිද්ධ වුණා. නමුත් අපිට අපේ ජනාධිපතිවරයාට අපි ආරාධනා කරලා තියෙනවා ඊපෝල යම් යම් දේවල් විවෘත කරන්න. බෝඩ් එකේ මගේ නම නම් ගහන්න එපා කියලා එයා නියෝගයක් දුන්නා. ඉතින් මම මේ පාර ගිහුව නෑ විධායක ජනාධිපතිතුමා කියලා දාන්න කියලා හත් වෙනි. ඉතින් ඒකේ ප්‍රශ්නකුත් නෑ. මොකද එතුමාගේ මං කිව්වා හැබැයි මගේ නම දා ගන්න කියලා. නැත්තම් හිතයි රනිල් වික්‍රමසිංහ මේ වැඩේ කරයි කියලා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් කැබිනට් එකට ආවම මං හිතන්නේ අකුරක් පාසා කැබිනට් පත්‍රිකාවක් කියවලා ආපු එකම ජනාධිපතිවරයා එතුමා තමයි කියලා මම විශ්වාස කරන්නේ. මම ජනාධිපතිකම් කරා මත් හැබැයි අකුරක් ගානේ මම ගියේ. වැඩ කරගෙන යන්න පුළුවන් ආත්මයක් වැඩ කරන්න ඕනකමක් තියෙන ජනාධිපතිවරේ ඕනකමක් තියෙන කැබිනට් මණ්ඩලයක් අපිට ලැබිලා තියෙනවා. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා වූ තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සිදු කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා, රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ රවි කරුණානායක මහතා අතර මෙම සාකච්ඡාව සිදු වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ නිල නිවසේදී. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමකී ජනබලවේගයේ සංධානය එළඹෙන මහමැතිවරණයට හංසයා ලකුණින් තරඟ කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පවත්වා තිබෙනවා. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නව සංධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද එක්ව ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරි මහමැතිවරණයට තරඟ කරන ලකුණ පිළිබඳව එකඟතාවයකට පැමිණීම සඳහා අවස්ථා කිහිපයකදීම කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී සාකච්ඡා සිදු කළා. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස හංසයා ලකුණින් ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට සියලු දෙනා එකඟතාවය පළ කළද එහි නීතිමය ගැටලු නිරාකරණය කරගෙන අවසන් තීරණයකට එළඹෙන බවයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ලබන සඳුදා නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන බවද එක්සත්
ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළා. අපි හැමෝම අත් දෙකම උස්සලා ලෑස්ති අලියාගෙන් ඉස්සරහට යන්න. ඉදිරියේදී මේක තවත් දිග්ගැස්සෙන්නේ නැහැ. සඳ වෙනකොට අපි මේ කටයුතු අවසන් කරලා කැඩෙන්නේ නැතුව අපි එක්සත් ජාතික පක්ෂයත් අනිකුත් පක්ෂ ගණනාවක් ඒකරාශි වෙමින් අලියාද එහෙම නැත්නම් වෙන ලාංඡනයක්ද කියන එක තීන්දුව කරලා අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්න මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනායකයා. මේ සියලුම අයිතිය එතුමාටත් තියෙනවා. UMP එක හිඟා කන පක්ෂයක් වෙන්න ඕන නැහැ. මේ සලකුණක් හොයන්න. නාම යෝජනා භාර දෙන්න දවස් 4-5ක් ඉන්න ඕන නැහැ. මේ තුන්ඩුවක් උඩ දාලා සිම්බල් එකක් තෝරගන්න. බොරු කල්ලි හදන්න බෑ. එක්සත් ජාතික පක්ෂේ ඉන්න බැරි නම් ඕන කෙනෙක් යන්න ඕන. රනිල්ගේ කල්ලි නැහැ. සජිත්ගේ කල්ලි නැහැ. කාගවත් කල්ලි නැහැ. එක්සත් ජාතික පක්ෂේ ඇරිලා ඔක්කොම ඉන්න කල්ලි දිනවා. එහෙම බැරි අය දේවල් 2020 වසරේ මුල් කාර්තුව වෙනුවෙන් රුපියල් බිලියන 367ක අමතර මුදලක් ලබා ගැනීමේ අරමුණින් රජය අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂය විරුද්ධ වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. පෞගේ ආණ්ඩුවේ ගෙවීම් කටයුතු පොහොරවලට මාර්ග සංවර්ධනයට ඒ වගේම සංවර්ධනය කරපු අනිකුත් ව්‍යාපෘති වලට ගෙවන්න තියෙනවා මිලියන 508ක්. මේක ගෙවන්න පාර්ලිමේන්තුවේ පනත ගේන්න ලෑස්ති වෙනකොට අපි සුළුතර ආණ්ඩුවක් නිසා ඒක පරාජය කරන ඔවුන් යන්න සූදානම් වුණත් රටේ දැයේ දරුවන්ට රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන් වෙන ඔබට ඒ කාර්යභාරය කරන්න ඉඩ දුන්නේ නැත්තේ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. ඒකිටම වගකීමෙන් කියන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේදී ඔප්පු කළා පෙන්නවා UNP ජනතා විරෝධී. UNP UNP විරෝධී කියලාත් පෙන්නවා. අපි පක්ෂපාත ભેදකින් තොරව ඒ රජෙන්ද මේ රජෙන්ද කියලා බලන්නේ නැතුව මුදල් ටික ගෙවන්න ඕන නිසා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරා. ඒ අතුරු සම්මත ගිණුම පරාජය කරන්න තීන්දුව කරේ කවුද? UNP විපක්ෂ නායක. එදා අපි දින 100 කාලේ අපි පෙරදිලා 140 ගානක් පෙරදුනත් පාර්ලිමේන්තුවේ හිටියට අපි ආණ්ඩුවේ කටයුතු වලට අකුල් හෙළුවේ නැහැ. UNP නැවත ෆේල්. තමුන්නාන්සේලා ඇතුළු මේ රටේ ජනතාවට සිංහල දෙමළ අලුත් අවුරුද්ද සතුටෙන් සමරන්න තමයි මේ පාර්ලිමේන්තුව තුළ උත්සාහයක් දරුවේ. අපි හොරපාරේ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට ගෙනාවු පරත්තකේ නෙමෙයි ගෙනාවේ. එයාලා තිය එකගතාවේ අරගෙන අපි පරිපූර්ණ ගැස්තමේන්තුවක් අරගෙන ආවා. එයාලා කියනවා මේ පරිපූර්ණ ගැස්තමේන්තුව ගෙනාවේ අපි ණය ගන්න කියලා. අපි ණය ගන්න නෙවෙයි ඒ ගැස්තමේන්තුව ගෙනාවේ. ඡන්දේ එනකන් අවුරුදු 4ක් නිදියන් හිටපු ආණ්ඩුවක් අන්තිම මාස 5 ගිහිල්ලා උත්සව තියලා තමුන්නාන්සේලාගේ වියදමින්ම කාලා ඇවිල්ලා මුල්ගල් තිබ්බා. එක්සත් ජාතික පක්ෂය එක පැත්තකින් එයාලගේම සැපයුම් කරුවන්ට මුදල් ගෙවීමට විරුද්ධ වුණා විතරක් නෙවෙයි. එයාලා වෙනුවෙන් බෙල්ල දීපු රාජ්‍ය නිලධාරීන්ව අන්ත අසරණ කරා නීතියට පිටින් වැඩ කටයුතු කරලා. මේ රටේ ජනතාව ගැනත් හරි අවබෝධයක් නැති සජිත් ප්‍රේමදාස මැතිතුමාලගේ ක්‍රියාකලාපේ උඩ තමයි එවැනි තත්ත්වයක් ඇති වුණේ. මේ අතුරු සම්මත ගිණුම අපට සමත කරගන්නට බැරි වුණාට අපි පැහැදිලිවම දන්නවා මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් මේ රටට ගැළපෙන හොඳ නායකින් දෙපළක් ඉන්නවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමත් ජනතා අපට හරිම කනගාටුයි. මොකද මේ රටේ දැවැන්ත කටයුත්තක් කරන්න තියෙන අවස්ථාවකදී ඒ පළ විපාක විඳින්න සිද්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂේ ප්‍රමුඛ ඔය නැඩයටම තමයි. පසුගිය රජය විසින් ජනතාවට ලැබිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් ගෙවන්න නැතුව නැවතිලා තිබුණා. විශේෂයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් පහුගිය රජය විසින් කරලා තිබ්බා. මේ කිසිවක් කිරීමට පහුගිය රජයට මුදල් නැහැ. ඒ නිසා අපි මේ ආණ්ඩුව බාරගැනීමත් සමගම මේ මුදල් ඔක්කොම මේ ආණ්ඩුව මත පැටවුණා. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව කරපු වැඩවල මුදල් ගෙවීමේ වගකීමට තමයි අපි පාර්ලිමේන්තුවේ මේ යෝජනාව ගෙනාවේ. ඉතින් මේ සියලු කොන්ත්‍රාත් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හිතවත් කට්ටිය, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ කට්ටිය. ඒ ගම්වල ආධාරකරුවන්ට තමයි මේවා දීලා තියෙන්නේ. අපි ඒගොල්ලන්ට මුදල් දෙන්න තමයි අපි කටයුතු කරේ. මේකට කැමති වුණේ නැහැ. ඉතින් අපි ඒක ඉවත් කරගත්තා. අපි පාර්ලිමේන්තුවේ මැතිවරණයට පුළුල් සම්දානකින් ඉදිරිපත් වෙනවා.
එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලු දේශපාලන පක්ෂ අපට සහයෝගය ලබා දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් තුනක් තරඟ කරනවා. කරු ජයසූරිය මහත්තයාගේ කණ්ඩායමත්, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායමත්, රණදීප් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායමත් ලකුණු තුනකින් තරඟ කරනවා. අපට කිසි ගැටලුවක් නැහැ. අපි අනිවාර්යයෙන්ම 3-2 බහුතරයකින් අපි ජයග්‍රහණය කරනවා. අතුරුදන් වූ පුද්ගලින්ගේ පවුල් පිළිබඳ පසු විපරම් සිදු කරන බවට Human Rights Watch සිදු කරන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරනවා. ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා. Human Rights Watch සිය නව වාර්තාව නිකුත් කරමින් කිය සිටියේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන්ට එරෙහිව පසු විපරම් කිරීම හා තර්ජන පසුගිය වසරේ නොවැම්බර් මාස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ දා සිට තීව්‍ර කර ඇති බවයි. කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසා සිටින්නේ සාමාන්‍ය ආරක්ෂක ජාලය හැරුණු විට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ කිසිදු නිශ්චිත පිරිසක් අධීක්ෂණය කිරීමේ කටයුතුවල නිරත නොවන බවයි. එසේම ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක අංශ සහ පොලිසිය දැඩි අවධානයෙන් පසුවන නමුත් ශ්‍රී ලංකාවේ නිශ්චිත පිරිසක් ඉලක්ක කර නොගන්නා බවයි. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසී ඉලක්ක කරගන්මින් රජයේ අපකීර්තියට පත් කිරීම සඳහා මෙම චෝදනා රටේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව එල්ල කළ හැකි බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර වැනි මාරාන්තික සිදුවීම් වළක්වා ගැනීම සඳහා ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා අනාගත ආරක්ෂක තර්ජනයට මූණ දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව හුදකලා ලෙස ක්‍රියාත්මක වූ හා අවුල් සහගතව පැවති සමස්ත බුද්ධිජාලය ශක්තිමත් කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා විසින් සඳහන් කර තිබෙනවා. එසේම අතුරුදන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් බිය ගැන් වූ බව ප්‍රකාශ කළ අයගේ සත්‍යතාවය තහවුරු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා නිව්යෝර්ක්යේ අයිතිවාසිකම් සංවිධානය වන Human Rights Watch සංවිධානය විසින් ඉල්ලා තිබෙනවා. කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව මෙම ඝාතනය සඳහා යොදාගත් කඩු 2ක් සහ ජංගම දුරකථන 5ක් පොලිසිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. බන්ටි නැමැති මෙම සැකකරු අත්අඩංගුවටගෙන ඇත්තේ ඊයේ දින අත්අඩංගුවටගත් සැකකරුවන් 2 දෙනාගෙන් ලද තොරතුරකට අනුවයි. මේ අතර අදාළ කොස්තාපල්වරයා ඝාතනය සඳහා යොදාගත් කඩු 2ක් හා ජංගම දුරකථන 5ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. පසුගිය 17 වනදා මෙම පොලිස් කොස්තාපල්වරයා පැහැරගෙන තිබූ අතර ඔහුගේ පළසිරුට පන්නල වේරහැර මාර්ගයේ බුළුගහවත්ත ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී ඊයේ දින පොලිසිය විසින් සොයාගනු ලැබුවා. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. මාතලේ රිවස්ටන් මාර්ගයේ පිහිටි බඹරකිරි ඇල්ලේ දියණෑමට ගිය අවුරුදු 18ක පාසල් සිසුවෙකු දියකිලේ ජීවිතක්ෂර පත්ව තිබෙනවා. මාතලේ රත්තුට පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලබන සැඳේ අරුණළු වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වාතුව පොතුපිටිය ප්‍රදේශයේදී පැවැත්ුණා. බටපුල මහාවිද්‍යාලයේ නායකත්ව පුහුණු වැඩසටහනක් එම පාසලේදී පැවති අතර ඉන් අනතුරුව බටහිර ක්‍රමයට ආහාර අනුභව කරන ආකාරය සම්බන්ධයෙන්ද පුහුණු කරවීමක් යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් අනිල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර බටපොළ මහාවිද්‍යාලයේ පැවති රාත්‍රී ගිනිමිල සංදර්ශනයේදීද ජංගම දුරකථන යකෙකු වැහුණු දැරියකට සෙල්ෆි බිල්ලක් ලබා දීමේ අපූර්ව නාටකයක් ඉදිරිපත් කෙරුණා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය.
චිත්‍ර සහ මූර්ති ශිල්පීන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීම සහ අලෙවි කිරීම සඳහා වූ ඉතාම සුවිශේෂී අවස්ථාවක් සැපයන ජෝන් කීල්ස් පදනමේ සහ ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් මත කලාපොල 2020 චිත්‍ර ප්‍රදර්ශන වැඩසටහනක් හෙට දින ආනන්ද කුමාරස්වාමි මාවතේ පෙරවරු 8 සිට පසුරු 8 දක්වා පැවැත්වීමට නියමිතයි. අවුරුදු 25ක් මුළුල්ලේ ජෝන් කීල්ස් පදනම සහ ජෝන් කීල්ස් සමූහය මීට සම්බන්ධ වී සම්පූර්ණ දායකත්වය දක්වනවා. ඉතින් අපි ආරාධනා කරනවා ශ්‍රී ලාංකික ජනතාවට සහ මෙහි සංචාරය කරන සියලුම ජනතාවට කලාපොලට පැමිණ ඔබගේ දායකත්වය මේ කලාකරුවන්ට ලබා දෙන ලෙස. ෆින්ටෙක්ස් ෆිනන්ස් ආයතනයේ ප්‍රධාන ශාඛාව 101 ධර්මපාල මාවත කොළඹ 7 හිදී විවෘත කිරීම පසුකීදා සිදු කෙරුණා. ලීසින් පහසුකම් ණය පහසුකම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය ණය පහසුකම් ආනයන පහසුකම් සහ තැන්පත් පහසුකම් යන සියලු අවශ්‍යතාවයන් මෙම ආයතන මගින් ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඒ දීර්ඝ ගමනක් යාමට ඇති ගමනක දවැන්ත පියවරක් ලෙස අපි මේ ශාඛාව විවෘත කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා. අප හා සමග එක් වී මේ දීර්ඝ ගමනේදී සහයෝගයෙන් ඔබ සහ පාරිභෝගිකයන් සිය දෙනාට ඔබ අපගේ සේවාවන් ලබා දෙමින් ඉදිරියට දීර්ඝ ගමනක් යාමට බලාපොරොත්තු වෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. තරගයේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.